මහින්ද අමරවීර මගේ ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා. 1962 වසරේ උපත ලැබූ මහින්ද අමරවීර මහතා සිය දේශපාලන ජීවිතය ආරම්භා තිබෙන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වශයෙන්. 1991 වසරේදී අඟුණකොළ පැලස ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තීරීපත් වූ ඔහු එහි සභාපතිවරයා බවටද පත් වුණා. පසුව ඔහු 1993 වසරේ පැවති දකුණු පළාත් සභා මැතිවරණයෙන් එම පළාත් සභාවට තීරීපත් වූයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙසින්. අනතුරු 1994 වසරේදී පොදුජන එක්සත් පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරුණු ඔහු අද දක්වා අකණ්ඩව හම්බන්තොට දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ නියෝජ්‍ය අමාත්‍යදුරයක් ලැබීමෙන් පසුව ඔහු කැබිනට් අමාත්‍යදුර රැසකින්ද සිය දේශපාලන දිවිය වර්ණවත් කරගත්තා. වර්තමානයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වන්නේද අමරවීර මහතායි. ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය. රදම්පල ශ්‍රී සුමංගල මධ්‍ය මහාවිද්‍යාලයෙන් සහ මාතර ශාන්ත සර්වීසස් විද්‍යාලයෙන් මෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේද ආදි සිසුවෙක් වන ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1994 වසරේදී. ඒ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාර දුරේ මෙන්ම ජ්‍යෙෂ්ඨ උපසභාපති දුරේද ඩලස් අලහප්පෙරුම මහතා විසින් දරා තිබෙනවා. ගෙවුණු ආණ්ඩු සමයේ ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායකවරයා වූයේද ඩලස් අලහප්පෙරුම මහතායි. ක්‍රීඩා තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා සංස්කෘතික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුරේ මෙන්ම සමෘද්ධි හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුරේද හොබවනු ලැබුවා. එස්.එම්. චන්ද්‍රසේන පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය. උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස උතුරුමැද පළාතට විශිෂ්ට සේවාවක් කළ එස්.එම්. චන්ද්‍රසේන මහතා 2002 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තීරීපත් වෙනවා. ඒ මහතා අධ්‍යාපනය ලබා තිබෙන්නේ ඉපලෝගම කලාකරඹෑව විද්‍යාධාර පිරිවෙනේ. වැවිලි කර්මාන්ත අමාත්‍ය දුරේ, ගොවිජන සේවා අමාත්‍ය දුරේ සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස මෙන්ම වනජීවී හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙසත් ජාතිය ගොඩනැගීමේ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේන මහතා විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. ප්‍රසන්න රණතුංග අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය. ප්‍රසන්න රණතුංග මහතා උපත ලැබුවේ 1967 වසරේදී. ඒ මහතා මෙරට හිටපු අමාත්‍යවරයෙකු රෙජි රණතුංග මහතාගේ පුත්‍රයා මෙන්ම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ සොහොයුරෙක්. 1993 බස්නාහිර පළාත් සභාවට තීරීපත් වූ ප්‍රසන්න රණතුංග එම පළාත් සභාවේ අමාත්‍යංශ රැසක් හෙබූ අතර දෙවතාවක්ම ප්‍රධාන අමාත්‍ය තනතුර හෙබවුවා. ප්‍රසන්න රණතුංග මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගම්පහ දිස්ත්‍රික්කෙන් ප්‍රථම වරට තීරීපත් වූයේ 2015 වසරේදී. විමල් වීරවංශ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත හා සැපියුම් කළමනාකරණ අමාත්‍ය. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් 2000 වසරේදී පාර්ලිමේන්තු වරම් ලබා ගත්තා. ඒ මහතා කළුතර තිස්ස විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුද වනවා. 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත් වූ ඒ මහතා ඉන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණට නායකත්වය ලබා දුන්නා. ඉන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තීරීපත් වන විමල් වීරවංශ මහතා පසුව නිවාස ඉදිකිරීම හා පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මාර්ග හා මහාමාර්ග අමාත්‍ය සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය. වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසින් සිය දේශපාලන ගමන ආරම්භ වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම පළාත් සභාවේ අමාත්‍ය දුර කිහිපයක්ද හොබවනු ලැබුවා. අනතුරුව කුරුණෑගල දිස්ත්‍රික්කෙන් ඔහු පාර්ලිමේන්තුවට තීරීපත් වුණේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසයි. පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයට සමුදුන් ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග සිය දේශපාලන ගමන් මග ආරම්භ කළා. එම රජයේ අමාත්‍ය දුර කිහිපයක් හෙබ වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 2000 වසරේ සිට අද දක්වා අපරාජිතව පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. 1964 වසරේ උපත ලැබූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. රමේෂ් පතිරණ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය. හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වන රිචඩ් පතිරණ මහතාගේ පුත්‍රයෙකු රමේෂ් පතිරණ මහතා සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ වෛද්‍යවරයෙකු ලෙසයි. 1969 වසරේ උපත ලැබූ ඔහු ගාල්ල රිච්මන් විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක්. 2010 වසරේ ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසුනේ ගාල්ල දිස්ත්‍රික්කෙන්. ඔහු මෙවර කැබිනට් මණ්ඩලයට පත්වන්නේ පළමු වතාවටයි.